Season 6 Episode 2 කලින් පාර ඔයාලට මතක නම් ක්ලාක් තේරුම් ගන්නවා මේ ඉරේ තියෙන ප්‍රශ්නයක් නිසා මිනිස්සු වයලන්ට් වෙනවා කියලා. අපිට පේනවා අවුරුදු 236කට කලින් වුණ සිද්ධියක්. එලිජස් 3 යානාවේ කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ දවස්වල තමයි ඒගොල්ලෝ ගොඩ බහැලා තියෙන්නේ. ජොසපින් කියලා ඉන්නවා තරුණ කාන්තාවක්. එයා කොමාරි ගේබ්‍රියෙල් කියලා කෙනෙක් එක්ක පෙමින් බැඳිලා ඉන්නේ. මේ දෙන්න කතා කරගෙන ජොසපින්ට කතා කරනවා එන්න කියලා. එලිජස් 3 යානාවේ අවුට්පෝස්ට් එක පේනවා මිෂන් ටීම් ඇල්ෆා. දැන් මේගොල්ලෝ ඇවිල්ලා දවස් 21ක් වෙනවා. මේ ග්‍රහලෝකයට. ඇත්තටම මේක හඳක් එක ග්‍රහලෝකයකටයි. ජොසපින් එනවා ආගේ තාත්තා වැඩ කරගෙන ඉන්න තැනට. තාත්තා මේ මිෂන් එකේ ලොක් එක්. ජොසපින්ගේ පුරුද්දක් තියෙනවා මෙහෙම කොණ්ඩේ කරකව ඉන්න එක. මේක හොඳට බලාගන්න ඉස්සරහට මේක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙනවා. ජොසපින් මේ ග්‍රහලෝකෙ ඉන්න සත්තු අරගොල්ල මේගොල්ලෝ අධ්‍යයනය කර කර ඒ සම්බන්ධ වාර්තා හදනවා. ජොසපින් ගම්මා ડોක්ටර් කෙනෙක්. තාත්තා කොහමද ඒ දවස්වල ඉඳලා දෙවියෝ කියන දෙයක් නැහැ කියන එක තමයි විශ්වාස කරන් ඉඳලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ තාත්තා දුවට කියනවා මෙහෙම ග්‍රහලෝකයක් හොයාගත්තට පස්සේ මේ ඔක්කොමත් එක්ක යාට දෙවියෝ ඉන්නවා කියන එක හිතෙනවා කියලා. තාත්තා කියනවා දුවට යන්න කලින් අර ડોක්ටර්ට ඉන්න දෙන්න කියලා. ඒ කියන්නේ ගේබ්‍රියෙල් ගැන එයාවිල්ලා විශේෂඥ කෙනෙක්. ඒ වගේම එයාගේ හිත බිඳුනොත් අපිට අලුත් ලෝකයක් ගොඩනගාගද්දී ප්‍රශ්න වෙන්න පුළුවන් කියලා තාත්තා දුවට අවවාදයක් දෙනවා. දුව පිටත් වෙලා යන්න හදලා ආපහු හැරිලා කියනවා මේ ග්‍රහලෝකෙට මට නමක් තියෙනවා කියලා. මේගොල්ලෝ ඔක්කොම නම දාලා තිබුණේ ඇල්ෆා කියලා. හැබැයි මේ වෙලාවේ දුව නමක් දානවා මේ ග්‍රහලෝකෙට. දුව කියන්නේ සැන්ටම් කියලා දාමු කියලා. සෙන්චුරියකට ලැටින් වලින් කියන්නේ සැන්ටම් කියලා තමයි කියන්නේ. ජොසපින් ඒඩා ලයිට්බෝන් තමයි මෙයාගේ නම. ලයිට්බෝන් පරම්පරාවට තමයි අර ක්ලාක්ලා දැක්කේ වන්දනාමාන කර කර ඉන්නවා නිකන් පින්තූර එහෙම තියාගෙන. ජොසපින් ගිහිල්ලා ගේබ්‍රියෙල් එක මුකුළු කර කර ඉද්දී ආට තේරෙනවා සත්තු කෑ ගහන එක, සත්තු හැසිරෙන එක, සත්තු සද්ද දාන එක නැවතිලා කියලා එකපාරම. එයා කියන්නේ මේ සූර්යග්‍රහණයක වගේ එක නිසා මොකක් හරි බලපෑමක් වෙනවා ඇති කියලා. සත්තු වෙඩි නිශ්ශබ්ද වෙන්නේ ඒගොල්ලන්ට තරජනයක් කියලා දැනුනොත් කියලා තමයි ජොසපින් කියන්නේ. මේ ටීම් එක මෙතෙන්ට ආපු මුල්ම දවස්වල එලිජස් කණ්ඩායම ඒගොල්ලෝ දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලාවත් තාත්තා ඔක්කොටම වෙඩි තියන්න ගන්නවා. අපිට පේනවා පිටිපස්සෙන් සූර්යග්‍රහණය වෙලා උච්චම අවස්ථාවේ තියෙන්නේ මේ වෙලාවේ තාත්තා කෑ ගහනවා සැන්ටම් මගේ කියලා වියරුවෙන් වගේ. දැන් ආයේ වර්තමාන කාලයේ ඒ වගේම අවස්ථාවක් තියෙන්නේ ක්ලාක් ඇතුළු කණ්ඩායමට මුහුණ දෙන්න වෙලා තියෙන ඒගොල්ලෝ මුකුත්ම දන්නේ නැති ප්‍රශ්නයකට කට්ටිය වයලන්ට් වෙලා එක එකව මරා ගන්න උත්සාහ කරනවා. මුලින්ම අවුලගේ ඉමෝරිට ඉමෝරි ඇටැක් කරා මර්ෆිට. දැන් මර්ෆි ඇතුළු කට්ටිය මර්ෆිට බෙහෙත් දාලා කතා කරනවා මොකද කරන්න කියලා. ඒගොල්ලෝ කතා වෙන්නේ අපි අපෙන්ම බේර ගන්න වෙනවා කියලා. ඒ වෙලාව ඒගොල්ලෝ කතා වෙන්නේ අපි තනින් තන ඉන්න ඕන එක තනින් ඉන්න හොඳ නැහැ කියලා. අපිටත් මේ ප්‍රශ්නේ ආවොත් මේක අයින් වෙලා යනකම් මෙතන තමයි මේගොල්ලන්ට අර දන්වැල් මොකටද දාලා තියෙන්නේ කියලා තේරෙන්නේ. ඒගොල්ලෝ අතර දන්වැල් දාගෙන යතුරු වෙන වෙන අයට දෙනවා. ඊට පස්සේ කට්ටිය කරන්නේ දන්වැල් දාගෙන තැන් තැන් වල වාඩි වෙලා ඉන්නවා. මේ මොකක් හරි වෙන එක සූර්යග්‍රහණය නැති වෙලා යනකම්. ඒ අතරතුර මේ කණ්ඩායමේ ෂිප් එක පැහැරගෙන කට්ටියක් ගියා. ඒගොල්ලෝ දන්නේ නැහැ කවුද ගියේ කියලා. පැහැරගෙන ගිය කට්ටිය මව් යානාව පැත්තට එනවා. මේ ඔක්ටේවියා ප්‍රැක්ටිස් කර කර ඉන්නේ නයිලා එක්ක. ඒ වෙලාව වෙලාම එකක් යනවා ගියපු ෂිප් එක ආපහු එනවා කියලා. කට්ටිය යනවා ගියපු කට්ටිය ආපහු ආව කියලා හිතාගෙන මොකක්ද තත්ත්වය කියලා අහගන්න පහල. හැබැයි ඇවිල්ලා ඉන්න වෙන හතර දෙනෙක් ඒගොල්ලෝ මාස්ක් එහෙම දාගෙන ඉන්නේ. මේගොල්ලන්ට දානවා නිින්ද යන බෝම්බයක්. ඒගොල්ලෝ දන්නවා එලිජියස් යානාව වැඩ කොහොමද වෙන්නේ කියලා. ආයුධ එහෙම අරන් යානාව අත්පත් කරගන්න හදන්නේ. සීහෙදි ඔක්ටේවියා ඇතුළු කණ්ඩායම ඉන්නේ හිර කරලා දාලා එක තැනක. තාම රේවන් එළියෙන්නේ රේවන්ව කට්ටියට අල්ලගන්න බැරි වෙලා. රේවන් ගිහිල්ලා කැප්ටන් ඩියෝසාව හැරවනවා. ඩියෝස බඩක් තියාගෙන තමයි මෙච්චර කාලයක් නිදාගෙන හිටියේ. ඩියෝස නැගිටිද්දිම බබා කික් කරනවා. යාට තේරෙනවා බබා නිරෝගී කියලා. රේවන් කියන ඩියෝසට හතර දෙනෙක් අපේ ෂිප් එක පැහැර අරගෙන කියලා. කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න නිසා මේගොල්ලෝ ඇගිට්ට කියලා දැන් කට්ටිය දන්නවා කියලා තමයි ඩියෝස කියන්නේ. ඩියෝස කියන මට අදහසක් තියෙනවා කියලා. නැගිට්ට වල්ලන්න දෙන්නෙක් එනවා. ඒගොල්ලෝ හිතන්නේ කවුරුත් කාමත් ඇහැරලා නැහැ කියලා. ඩියෝසව පරීක්ෂා කරන්න හදද්දී ඩියෝස තුවක්කු අරන් එයාටත් වෙඩි දීලා අනිත් කෙනාටත් වෙඩි දීලා දෙන්නම් බිම දානවා. ඊට පස්සේ මේගොල්ලෝ ඔක්සිජන් ටැංක් එකෙන්ම ඩියෝස හුස්ම ගන්නවා. මෙතන අර නිින්ද යන බෙහෙත දාලා තියෙන නිසා, බෝම්බේ දාලා තියෙන නිසා. ආපහු අපිට පෙන්වන්නේ සැන්ටම් අපේ කට්ටිය දන්වැල් දාගෙන බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. කොමානි මර්ෆි මේ වෙලාවේ ක්ලාක් වවුස්සන්න වගේ හදන්නේ. මර්ෆිටත් මේකේ බලපෑම ඒගන වගේ එන්නේ. මර්ෆි බයිනවා ක්ලාක් කරපු වැරදි ඔක්කොම මතක් කර කර. ක්ලාක් කියන්නේ මට සමා වෙන්න, මට වෙන දෙයක් කරන්න නැහැ. එහිඳ ඒ කරපු දේවල් වලට මා දුක් වෙනවා, මට සමා වෙන්න කියලා. මෙලයි මේගොල්ලන්ට ඇහෙනවා මිල ඉන්න පැත්තෙන් කෑ ගහන ශබ්දයක්. මෙලයි බෙලෙමි කියන්නේ අපි එතෙන්ට යන්න ඕනේ බලන්න කියලා, මගේ ඉක්මනට යතුරු දෙන්න කියලා කියනවා. ක්ලාක් ළඟ තමයි බෙලෙමි කගේ යතුරු තියෙන්නේ. ඊට පස්සේ මේ දෙන්න උඩ ඇවිල්ලා බලනවා මිලට මොකද වෙලා තියෙන්නේ කියලා. මිලගෙත් ඔළුව අවුල් වීගෙන ඉන්නේ. එයා දඟල දඟල ඉන්නේ. මෙලයි බක් කෙනෙක් සතෙක් රින්ගල කියලා තමයි කියන්නේ. ජැක්සන්ව ලෙහන්න කියලා ජැක්සන් කියනවා. ජැක්සන් ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා පිහියකුත් අරන් එනවා මෙයාගේ ඇඟේ ඉන්න බග්ස් ලව ගන්න. හැබැයි ක්ලාක්ට බෙලෙමිට තේරෙනවා එහෙම දෙයක් නැහැ කියලා. මේගොල්ලන්ට විකාර පේන්න පටන් අරන් කියලා. ඊට පස්සේ ජැක්සන් ගිහිල්ලා පිහියෙන් මිලගේ අත හරන් හදද්දී
බෙලිමිට තේරෙනවා වැඩේ ඇත්තටම අවුල වෙලා කියලා. බෙලිමිට අක් ගාලා ගිහිල්ලා දෙන්නටම සිහිනති කරවනවා. එතන තියෙන බෙහෙතක් ගහලා. මේ දෙන්නට තේරුම් ගන්න බෑ මිනිස්සු දෙන්නෙක්ට එකම හෙලුසිනේෂන් එක කොහොමද පෙනුනේ කියලා. එහින්දා මෙතන පරිසරය වැඩ කරන විදිය මේගොල්ලන්ට තාම තේරෙන්නේ නැහැ. ක්ලාකෝ බෙලිමි ආපහු එද්දී මර්ෆිත් මෙතන කෑල්ල ගලවගෙන පිටත් වෙලා ගිහිල්ලා තුවක්කු ඔක්කොම අරගෙන ගිහිල්ලා. මර්ෆිට ට්‍රැක් පැනලා වගේ තියෙන්නේ. එයා උත්සාහ කරනවා සංසුන් වෙලා ඉන්න හැබැයි හරියන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඉමෝරි එකොයි එක තැනක ඉන්නේ. මේ දෙන්නටත් අවුල් වෙලා ඒ දෙන්නත් රණ්ඩු කරන්න ගන්න. ඒ වගේම ක්ලාක්ට තේරෙනවා බෙලමිටත් අවුල් වෙගෙන ඉන්නේ කියලා. ඒගොල්ලෝ එලියට ඇවිල්ලා හොය හොය ඉන්නේ මර්ෆිකෝ කියලා. හැබැයි ක්ලාක් බෙලමිට කතා කරද්දි තේරෙනවා බෙලමිත් අමුතු විදියට වයලන්ට් වීගෙන ඉන්නේ කියලා. බෙලම එකෝට කියන්නේ ඒගොල්ලන්ගේ දොරාරේ ඉන්නේ කියලා. හැබැයි එකෝ පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්නේ. ටික වෙලාවක් යද්දි එකෝගෙත් අවුල යනවා. එයා ළඟ තියෙනවා බෙහෙතක් සිහි නැති වෙන්න ගහන එක. එකෝට පාලනය නැති වෙගෙන ඉද්දි යාට තේරෙනවා අවුල් ලෑගෙන ඉන්නේ කියලා හොඳටම. එයා කියනවා මට දොරාරින්න බෑ බෙලමි කියලා. සිහි නැති වෙන එක යාට එන්නත් කරගන්නවා. බෙලම ගිහිල්ලා ක්ලාක්ට ඇටැක් කරන්න වගේ රණ්ඩු වීගෙන යද්දි උඩින් ඉඳලා වෙඩියක් ඇවිල්ලා පැත්තකට වදිනවා. ඊට පස්සේ මේ දෙන්න දෙපැත්තට දුහන්න ගන්නවා. උඩින් ඉඳලා මර්ෆි වෙඩි තියනවා. දැන් මේගොල්ලෝ ඔක්කොගේම ඔළුව අවුල් වෙලා තියෙනවා. හිරලෙන කටීර ජෝඩන් කෑම හැම දෙනවා. අනිත් පැත්තේ ඔක්ටේවියා පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. යානාව ඇතුලේ දැන් මේගොල්ලන්ට කරගන්න දෙයක් නැහැ. අනිත් පැත්තේ ඇබී ගිහිල්ලා කෑම වගේක් දෙනවා ඔක්ටේවියාට. ඔක්ටේවියාට හොඳටම තරහා ගිහිල්ලා ඉන්නේ. එයාට කතා කරන්න ආපුවම ඇබීට එයා බැනලා එලවනවා. එයාව පාවා දීම ගැන එයා තාමත් තරහෙන් ඉන්නේ. අර යුද්ධෙදී ඩියෝසත් එක්ක තිබුණා. ඩියෝස එළිය බලන් ඉඳලා කියනවා ලස්සන ග්‍රහලෝකයකට අපි ඇවිල්ලා තියෙන්නේ කියලා. තාමත් හරිතොරතුරක් පහලින් ආවේ නැහැ කියලා තමයි රේවන් කියන්නේ. ඩියෝස කියන්නේ අපිට බ්‍රිජ් එකට එහෙම නැත්නම් ප්‍රධාන පාලක මැදිරියට යන්න විදිහක් නැහැ කියලා. ඇතුලේ ක්‍රූ එකේ කාගෙවත් සපෝට් එකක් නැතුව. ඩියෝස කතා කරනවා එයාගේ වොකි ටෝකි එකෙන් ප්‍රධාන පාලක මැදිරිය ඉන්න ඉතුරු දෙන්නට. ඒ වෙලාව කියන්නේ ඔගොල්ලෝ මහත්තුරු දෙන්න අපි ළඟ ප්‍රාණාපේට තියන් ඉන්නවා කියලා. ඊට පස්සේ ඩියෝස එක්කෙනෙක්ට වෙඩියක් තියලා කියනවා අනිත් කෙනා බේර ගන්න ඕන නම් එයා කියන විදිහට වැඩ කරන්න කියලා. හැබැයි ඇත්තට මේ වෙද්දි ඩියෝස දෙන්නව මරලා තියෙනවා. මේලා කොහොමත් අනිත් පැත්තෙන් එච්චර හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. කොමාර ඩියෝස කියන්නේ මේ ගැන සාකච්ඡා කරන්න ඕන නම් අපි කතනකදී හම්බෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඩියෝස රේවන්ට කියනවා මෙතන ඉන්න මේ පොඩි එකාගේ ඇඳුම ඇඳ ගන්න කියලා. එහා පැත්තේ ඉන්න කාන්තාව ආපහු කතා කරලා කියනවා විනාඩි 10කින් මගේ මහත්තයා මගේ ළඟට ආවේ නැත්තම් අපි ඔක්සිජන් කපනවා කියලා අර හිරකාරයෝ ඉන්න තැන. කපනා කරද්දී යාට තේරෙනවා අපිට යන්න පුළුවන් එක මාර්ගයක් තියෙනවා කියලා එයා වෙන්ස් වලින්. හැබැයි මේගොල්ලෝ ලොකුයි එයා වෙන්ස් වලින් යන්න තරම් මේගොල්ලන්ට ඉඩක් නැහැ. ඇතුලේ ඔක්ටේවියා කරන්නේ රණ්ඩුවක් දාගෙන ඉඳින කට්ටිය අවුස්ස ගන්න එක. එතන ඉන්න කට්ටිය එකතු වෙලා ඔක්ටේවියාට ගහන්න ගන්නවා. ඊට පස්සේ ඔක්ටේවියා මරන්න හදද්දී අබේ නැකිලා කියනවා යාට එයාගේ වැරදිත් එක්ක ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. අට්ටියහට ගියාම ඔක්ටේවියා වැටලා අඬනවා මාව ඉවරයක් කරලා දාන්න කියලා. පහල එක කාමරයකට යනවා ක්ලාක්. එයා ගිහිල්ලා රේඩියෝ පණිවිඩ තියෙනවා බල බල ඉද්දී යාට ඇහෙනවා රේඩියෝ පණිවිඩයක් අම්මා කතා කරනවා. අම්මා කියන්නේ රේවන් හදාගත්ත කියලා පහලට කතා කරන්න පුළුවන් විදියට. ක්ලාක් අම්මට කියන්නේ පහලට එන්න හිතන්න එපා. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. පරිසරයේ ප්‍රශ්නයක් තියෙනවා මේ සූර්යග්‍රහණය වෙද්දි කියලා. මොකක් හරි විෂක් තියෙනවා කියලා තමයි කියන්නේ. අනිත් පැත්තෙන් අම්මා හන්නේ ක්ලාක් ඇත්තටම විෂ උඹ නෙමෙයිද කියලා. අම්මා චෝදනා කරනවා උඹ තමයි ලෝකෙට තියෙන එකම විෂ කියලා. උඹත් එක්ක ඉන්න මිනිස්සු කවුරුත් ආරක්ෂිත නැහැ කී දෙනෙක් මැරුණද කියලා අහනවා. උඹේ තාත්තා ලෙක්සා ගොඩක් අය මැරුණා කියලා තමයි කියන්නේ. ඒ වගේම ඊළඟට මැඩි මැරෙයි කියලා කියනවා. ක්ලාක් අඬන්න කියන්නේ ඒක වෙන්න දෙන්නේ නැහැ කියලා මම. අම්මා අනිත් පැත්තෙන් කියන එක නවත්තන්න එකම එක ක්‍රමයක් තියෙනවා කියලා ක්ලාක්ට. ක්ලාක් අහනවා කොහොමද කියලා. අම්මා කියන්නේ පිහි අරන් උඹේ ජීවිතේ නැති කරගන්න කියලා. උඹ මැරුණට පස්සේ මේ හැමදේම විසඳෙයි කියලා තමයි ක්ලාක්ට රේඩියෝ පණිවිඩෙන් දෙන්නේ. මේක කතා කරන්නේ ඇත්තටම අම්මා නෙමෙයි. මේක ක්ලාක් මවාගත්තු දෙයක්. අර ප්‍රශ්නයත් එක්ක සූර්යග්‍රහණයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වය නිසා ක්ලාක්ට කියනවා මැඩිට ආදරේ නම් ඔබේ ජීවිතේ නැති කරගනින් කියලා. අන්තිමට ක්ලාක් එහෙම කරන්න පිහියලං කරගන්නවා බෙල්ලට. මෙලයි මර්ෆි තුවක්කුවත් අරන් එනවා ක්ලාක් ඉන්න තැනට. තාමත් මර්ෆිට ට්‍රැක් පැනලා නැහැ වගේ මර්ෆි කියනවා ඔයාටත් අවුල් ගිහිල්ලාද කියලා. ඔයා පිහිය පහල දැම නැත්නම් මගේ කකුලට වෙඩි තියනවා කියලා කියනවා මර්ෆි. අනිත් පැත්තේ රේඩියෝ පණිවිඩෙන් කියන්නේ ඔය කියන එකා කියනේ වහන්න එපා බෙල්ල කපා ගන්න කියලා. ඊට පස්සේ මර්ෆි කියනවා ක්ලාක් මං කියන එක පොඩ්ඩක් අහන්න. ඔයා රේඩියෝ එක අතේ තියන් හිටියට ඕකේ පවර් ඕන් කරලා නැහැ කියලා. ක්ලාක් මේ වෙලාවේ තේරුම් ගන්නවා ඇත්තටම මෙයාට කතා කරන්න එයාගේ හිතේම මනස්ගත එහින්දා මෙහෙම කරගන්න හොඳ නැහැ කියලා. ඊට පස්සේ මර්ෆි කියන්නේ දැන් ඔය පිහිය පැත්තක දාලා මට උදව් කරන්න. අපි බෙලමියෝ කොහොම හරි සංසුන් කරගන්න ඕනි කියලා එයා අපි දෙන්නම්ම මරන්න කලින්. යානාවේ කැප්ටන් ඩියෝස අරගෙන එනවා මේගොල්ලා කට්ටිය එක්කෙනෙක් විදියට ඇඳගෙන ඉන්න රේවන්ව. අනිත් කට්ටිය කියන්නේ ඔය හෙල්මට් එක ගලවන්න කියලා ඇඳන් ඉන්න කෙනාගේ. මේ වෙලාවේ මේකේ බුලට් එක වැදිච්ච පාරක් තියෙනවා. ඩියෝස වෙඩි තියද්දී එහින්ද යා කියන්නේ ඔය බුලට් හෝල් එක කලින් ඇඳුමේ තිබුණ නැහැ. ඔය ඉන්නේ මගේ පවුලේ අය නෙවෙයි කියලා මේ ඇවිල්ලා ඉන්න කණ්ඩායමේ කාන්තාව. එයා ඩියෝසගේ තුවක්කුයි ඔක්කොම අරගෙන මෙයාව දනගස්සනවා. රේවනුත් මේ වෙලාවේ මාස්ක් එක ගලවනවා. කට්ටිය තුවක්කු දික් කරන් ඉන්නවා මේගොල්ලන්ගේ පැත්තට. එත් එක්කම උඩ වාකවලක ඉඳලා බිමට පයින්නවා මැඩි. මැඩි කරන්නේ තුවක්කු අරන් මේගොල්ලෑ තව කෙනෙක්ට වෙඩි තියන එක. දැන් ඉතුරු වෙන්නේ මේ ආපු හතර දෙනාගෙන් එක්කෙනායි. ඒ වෙලාවේ රේවන්ට තේරෙනවා මේගොල්ලෝ පවුලක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ මෙතනින් පැනලා යන්න. මේ අන්තිමට ඒගොල්ල මැරුවේ මේ පවුලේ දුව කියලා. මැරෙන්න කලින් කියන්නේ සිරුරු ටික අරන් යන්න කියලා අපහව අදාළ තැනට. ඒ වෙලාවේ අම්මා කියන කාන්තාව කියනවා මම දන්නවා කියලා. මෙල මැඩි අහනවා ක්ලාක් කොහෙද කියලා. ක්ලාක් උයි මර්ෆි ප්ලෑන් කරන් එනවා බෙලමිව අල්ලගන්න කියලා. හැබැයි එක වෙලාවක ක්ලාක්ට එනවා ආපහු
අර රේඩියෝ පණිවිඩය අම්මා කතා කරනවා ක්ලාක්ට මැරෙන්න කියන පණිවිඩය. ප්ලෑන් කරගෙන ඉන්න බෙලමිව සිහිනති කරන්න මර්ෆි ගිහිල්ලා බෙලමිට කතා කරන්න උත්සාහ කරනවා. මර්ෆි ගිහිල්ලා බෙලමිව අල්ලන් බෙලමි හොඳට මර්ෆිට ගහද්දී මර්ෆි කෑ ගහනවා ක්ලාක්ට ඇවිල්ලා මෙයාව සිහිනති කරන්න කියලා. ක්ලාක් ඉන්නේ දැන් හලුසිනේෂන් කර කර එයාට අම්මා කතා කරන විදිහට. ක්ලාක් මර්ෆිට උදව් කරන්න යන්නේ නැහැ යාගේ මේ ඔළුවේ කාර වගේ වෙලා තියෙන නිසා. බෙලමි කරන්නේ මර්ෆිට හොඳටම ගහලා එතන තියෙන පොකුණකට දාලා එයා වතුරයට තද කරන එක. ක්ලාක් කරන්නේ රේඩියෝක පොලේ ගහන එක එයාට එක එක දේවල් ඇහෙන නිසා එයාගේ ජීවිතය නැති කරගන්න එයාගේ ඔළුව විකාර වෙන දේවල් අම්මා කියන නිසා. පොලේ ගෙවුවත් එයාට ඇහෙන දේවල් නවතින්නේ නැහැ. ක්ලාක් ඇවිත්ගෙන එනවා මර්ෆිව බේරගන්න කියලා හිතාගෙන ඒ වෙද්දිත් මර්ෆිව වතුරයට තද කරලා ඉවරයි. අනිත් පැත්තෙන් බෙලමි එනවා ක්ලාක් කරන්නේ බෙලමිගේ කකුලට පිහින් ගනලා ගිහිල්ලා මර්ෆිව ගොඩ ගන්න එක. මර්ෆිව ගොඩ ගත්තට පස්සේ මර්ෆිට ආපහු හුස්ම දෙන්න හදද්දී බෙලමි ඇවිල්ලා අදලා ගන්නවා ක්ලාක් වෙත් එක්ක මර්ෆිට සිහිනව. මර්ෆි ඇවිල්ලා අනිත් පැත්තෙන් ක්ලාක්ට පිහින් අයින් හදද්දී බෙලමි වල්ල ගන්නවා. ඒත් එක්කම ක්ලාක් කරන්නේ එයා ළඟ තියෙන සිහි නැති වෙන ගෑස් එකක් තියෙන බෝම්බයක් ඇදලා අරගෙන තුන් දෙනාටම සිහි නැති කරගන්න එක. මේ අතරතුර උඩ ප්‍රශ්නේ වුණ නිසා රේවන් ඇතුළු කණ්ඩායමක් පහළට එනවා. අපේ ආපු කට්ටියට මොකද වුනේ කියලා හොයාගෙන යන්න. මේ කට්ටිය ඔක්ටේවියත් ඇවිල්ලා ඉන්නවා. ඔක්ටේවියට ට්‍රැක් කරන්න පුළුවන්. එයා යනවා කට්ටියගේ පැත්ත හොයාගෙන. යන්න දෙන්නේ නැහැ අපේ පුංචි කෙල්ලට. එහෙනම් ද ෆ්ලේම් කීපත් එයාත් එක්කම ඉන්නවා. අපි කියනවා ඩියෝසරත් යන්න බෑ. ඔයත් ඉන්න ඕනි කියලා යානාවට වෙලා. කට්ටිය ඇවිදගෙන ඉද්දි ඔක්ටේවිය ඉස්සරහට දුවන්න හදනවා. මෙතන ඉස්සරහා තියෙන්නේ අර විකිරණශීලී වැට රේඩියේෂන් පුරවලා තියෙන වැට. මෙතනයි තමයි අපේ ෂෝවත් නැති වුනේ. මේ වෙලාවේ මේගොල්ලොත් එක්කෙන කාන්තාව කියන්නේ කාටවත් මෙතනින් එහාට යන්න බෑ කියලා. හැබැයි යාපැති දකින්නවා එයා සොහොන් කොටක් වගේ එකක් හදලා තියෙනවා. එහෙනම් එයා විකිරණ මැද්දෙන් ගිහිල්ලා මොකද ඒගොල්ලන්ගේ තියෙන කලුලේ යනවා කාගේද මේ සොහොන් කොට කියලා බලන්න. අනිත් අර මේ විකිරණ වැට හරහා එන්න බෑ. කාන්තා අහනවා කවුද ෂෝ කියන්නේ කියලා. ඒ වෙලාව තමයි රේවන්ට තේරෙන්නේ රේවන්ගේ ෂෝ මේ වෙද්දි මැරිලා කියලා. රේවන් දුවන් හදනවා කට්ටිය අල්ලගන්නවා රේවන්ව විකිරණ තියෙන නිසා. අර කාන්තාවට රේවන් ගැන දුකයි. එහෙනම් ඒ කාන්තාව කරන්නේ විකිරණ නිෂ්ක්‍රිය කරන එක චුට්ට වෙලාවකට. ඉතින් ඔක්කොම ඇතුළට ආවට පස්සේ ආයෙත් මේ විකිරණ වැට ක්‍රියාත්මක කරනවා. රේවන්ට තේරෙනවා යාගේ ආදරවන්තයාගේ ජීවිතය ඉවර වෙලා කියලා මෙතනදී. ඊට පස්සේ කට්ටිය එනවා ගම පැත්තට. ඒගොල්ලෝ දකිනවා කට්ටියට සිහි නැති වෙලා වැටිලා ඉන්න විදිය. ඔක්කොම ගිහලා පරීක්ෂා කරලා බලනවා කට්ටියට මොකද වෙලා තියෙන්නේ කියලා. අපි ටක්ටක් ගාලා ප්‍රථම ආධාර දෙන්න ගන්නවා. දැන් සූර්යග්‍රහණ ඉවරයි. කට්ටියගේ මානසික මට්ටම ආපහු යථාතත්ත්වයට අවිල්ලා තියෙන්නේ. හැබැයි මර්ෆිට අමාරුයි. මර්ෆි ගෙන්ගේ මොකක් හරි විෂක් ගිහිල්ලා. එළ ළමයි ගොඩකගේ කටහඬ ඇහෙනවා. ළමයි ගොඩක් එනවා මේ පැත්තට ඇවිදගෙන. මිනිස්සු ඔක්කොම හැංගිලා ඉඳලා මේ සූර්යග්‍රහණය තියෙන වෙලාවේ. ඒගොල්ලෝ ඊට පස්සේ තමයි හැංගිලෙන්න තැන් වලින් එළියට අවිල්ලා තියෙන්නේ. මෙලා පුංචි ළමයි දෝගන ඇවිල්ලා අහනවා ක්ලාක් දිහා බලලා ඔය ආවේ අපිව ගෙදර ගෙනියන්නද කියලා. ක්ලාක් අහන්නේ මේක ඔයාගේ ගෙදර නෙවෙයිද කියලා. ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. ජය වේවා.